සමාජ සහ දේශපාලන හැල හැප්පිලි පෙරලි සහ අලුත් යෝජනා චෝදනා ඔබේ සවන් පත් අතරට ගෙනේන අපේ රට යන අත. හඬ රේඩියෝයේ විශේෂාංගය සෑම දිනකම උදේ 7ට අපේ රට යන අත. හඩ්සන් සමරසිංහ සමග රෝහණදීව පෙරේරා ඉදිරිපත් කරයි අපේ රට යන අත. අයිබෝවන්, දැන් නැවතවරක් මේ කොටි ගිනිකෙලිය ඇරමෙන්න ගිට්ටුයි වගේ. කිරිනොච්චයේදී පොලිස් රථයට වැඩි තිබ්බේ කවුද? දැන් කැලෑමෙන් තම කොටි ගිරියමිත් හමුවෙලා තියෙනවා. මේවත් එක්ක අපි ටික ටික ඉස්සරහට යනකොට අද කැබිනට් එක වෙන අනනවයි කියලාගෙන කුට්ටම අනනවයි කියලා. කුට්ටම අනනවලු. දැන් මෙතෙන්දී මට කුට්ටම අනනවයි කියලා කිව්වහම මේ රටේ කුට්ටම් අනලා ප්‍රශ්න විසඳලා නැහැ. කුට්ටම අනනව නම් දැන් අනන්ද ඕනේ කොයි ආකාරයටද කියන එකයි දැන් වැදගත්කම තියෙන්නේ. මේ වාට්ටුව මාරු කරාට ලෙඩා එහෙම්මමනේ. අර අපේ ගංගොල කතාවක් තියෙන්නේ කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි එහෙම්මමයි කියලා. ඒ වගේ තමයි දැන් මේ වෙලාවේදී මේ මම සූදානම් වෙනවා මේ හොඳ කතාවක්. මයංගනේ ජනශ්‍රුති කියන පොතේ තියෙන කතාවක්. දැන් අදත් මේ දවස්වල ලංකාවේ දැන් තව ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොනවද? අලි ගහලා මිනිස්සු මැරෙනවා. අලින්ට වඩා වැඩි වේගයකින් මිනිස්සු මැරෙනවා. පුංචි දරුවෝ, මහලු අය, දුවාගන්න බැරි අය, ගෙවල් වල නිදාගෙන ඉන්න පුද්ගලෝ, මේ දුප්පත් පන්තියේ මිනිස්සු මරා දාන මහා බලවේගයක් බවට පත් වෙලා තියෙනවා මේ වල් අලි කරදරේ. දැන් මයංගනේ අලියෙක් හිටියා, මූ එන එන මිනිහව පාගලා පස්සේ පන්නලා ගිහිල්ලා බොහොම අමාරුවෙන් මග රැකලා ඉන්නවා. පන්නන්නේ මග රැකලා ඉන්නවා. ඒ මාර්ගයේ මිනිස්සු එනකොට ගන්නවා අල්ලලා හොඩෙන් කරකවල අරගෙන බිම දා ගන්නවා. දාගෙන මිනිහව උඩුපැලි යටට හරවනවා. මූණ අහස පැත්තට ඉදින්න හරෝලා මේ අලියා ටික වේලාවක් තමන්ගේ කකුල අර මිනිහගේ මූණ ගාවට කිට්ටු කරන් ඉන්නවා. පාගන්න එක පාට. ටික වේලාවක් ගියාට පස්සේ මොකද කරන්නේ? මිනිහවගේ ඔළුව පාගලා මරලා දානවා. දැන් අලියා පාගලා අලියා කකුල උස්සගෙන ඉන්නකොට සිහිකඳ තියෙන මිනිහෙක් ඉතින් පණ පිටින් ඉන්නේ. එක පාට මොකද කරන්නේ? ඒකට දෙලෝරත් වෙන නේද? සිහිසුන් වෙලා යනවා. දැන් මිනිස්සු මේ පාරේ යන එක නවත්තලා දැම්මා. එක දවසක් මේ පිටගම් කාරයෙක් එනවා මේ පාරේ. එනකොට අලියා දැක්කා. දැකලා හොනේ විහිදලා මේ මිනිහා කරකවල අල්ලා කරගත්තා. අරගෙන දැම්මා බිම. දාලා පෑගුවේ නැහැ එකපාරට. මේ අලියා පාගන්නේ නැහැ මිනිහාව. මිනිහගේ හිස උඩින් අලියා කකුල තියන් හිටියා. මිනිහා හැරල බැලුවා. බලනකොට මේ අලියගේ කකුලේ ලොකු වණයක් උලක් කැණිලා. මේ මිනිහා මොකද කරේ? ඕජස් බේරෙනවා. අර උල කටින් ඇදලා පැත්තකට විසි කරා. අර කකුලේ තිබ්බ ඕජස් වලින් මේ මිනිහාව නෑවෙන්න පටන් ගත්තා. අලියා මොකද කරන්නේ? මේ මිනිහව නැවතවරක් හොන වලින් අරගෙන ගිහිල්ලා ළඟ තිබ්බ ඇලක් ගාව තිබ්බා. මේ මිනිහා ඇලෙන් ඔක්කොම ඇඟපත සුද්ධ කරගෙන යන්න ලැහැත්ති වෙනකොට අලියත් හීන්සරේ කැලෑවට වැදුනා. මේක කොච්චර වටිනවද ආණ්ඩුවකට? මේ කැබිනට් එකක් මාරු කරන වෙලාවේ මේක අලි ආණ්ඩුවක්නේ. අලියෙක්ගේ කතාවක් මම කිව්වේ ඒකයි.
දැන් ලංකාවේ රාජ්‍ය සේවකයා, ලංකාවේ ඇමතිවරු, මේ කැබිනට් එකේ ඉන්න කට්ටිය, ඒ සියලු දෙනාම මේ භාණ්ඩාගාරයෙන් ලබා දෙන මුදල් වියදම් කරන කට්ටියනේ. ඒ කට්ටිය දන්නේ මුදල් වියදම් කරන්න විතරයි. ආදායමක් උපද්දවන්න දන්නේ නැහැ. මේක යටත් විජිත ක්‍රමයේ ඉඳන් ලංකාවේ තියෙන ආර්ථික ව්‍යාධියක්, ලෙඩක්. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආර්ථික කොමිසමේ හිටපු ආචාර්ය ගාමිණී කොරයා කියනවා මේක ලංකාවේ ආර්ථිකයේ ලෙඩක්. අපේ ඇමතිවරු ආපු ගම ඉඳගත් ගමන් කියනකොට මේ මේසේ පරණ එක ඉඳගත් එක නෑ, මට අලුත් මේසයක් ඕන. මේ ආකන්ඩිෂන් මට බටවඩලා, මේ ආකන්ඩිෂන් වෙන අලුත්යක් ගෙනත් ට්‍රයි කරන්න. කාර් මගේ පස් වැත්ත තියාගෙන යනකොට සනීපෙට යන්න ඕන. ඔය ඉස්සෙල්ලා හිටපු එක මේ මට වැඩක් නෑ. අලුතෙන් කාර් මට ඕන. මු මාරු කරලා ගෑණියොත් මාරු කරනවා ඊට පස්සේ. ඔක්කොම වියදම් කරනවා මිසක්, දැන් මේ ආණ්ඩුව වියදම් කරා මිසක් ආදායම් එන කිසි දෙයක් කළා නම් මොකද්ද? දැන් ඊයේත් මෛත්‍රීපාල ත්‍රිසේන මහත්තයා ගිහිල්ලා අර කොතලාවල ආරක්ෂක පීඨයේ ආරෝග්‍ය ශාලා විවෘත කරනවා. එතෙන්දී එතුමාම කියනවා මේක ඉස්පිරිතාලයකට වැඩිය හෝටලයක් වගේ. ඉස්පිරිතාලයක් වුණාම මෛත්‍රීපාල ත්‍රිසේන මහත්තයා එහෙම තමයි තියෙන්න ඕනේ. ඒ පරිසරය ලිඩාට සුඛදායි වෙන්න ඕන. නම් භාවනා කරන්න හාමුදුරු රැල්නේ සේනාසන වලට. ඇයි සේනාසනය සුඛදායි භාවනාවට? හැබැයි අපරාධ කියන්න බෑ. මේ මෛත්‍රීපාල ත්‍රිසේන මහත්තයා කියනවා මේක පහුගිය ආණ්ඩුවෙන් අපි මේක ආරම්භ කරේ. දැන් ඉතින් මගේ වෙලාවට මං අද විවෘත කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කරපු දේවල් විවෘත කර කර ඉන්නවා මිසක් මේ ආණ්ඩුවෙන් කරපු එක කෙහෙම්මලක් තියනවද? එක කෙහෙම්මලක්. දැන් ඒ ඉඳ තමයි විජේදාස රාජපක්ෂ මහත්තයා ඊයේ ආචාර විජේදාස රාජපක්ෂ මහත්තයා උගත් මිනිහෙක්නේ, උගත් මනුස්සෙක්. විජේදාස රාජපක්ෂ මහත්තයා අධිකරණ හා බුද්ධ ශාසනය ඇමති විජේදාස රාජපක්ෂ මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා නැත්තම් මේ යුද්ධේ ඉවර වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් හිටපු හින්දා තමයි මේ 30 අවුරුදු කාලකන් යුද්ධය අවසන් කළා. මේ රටේ සාමය, සමගිය, නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ජනතාවට ඇති කළ දුන්නේ කියලා කෘතවේදීව විජේදාස රාජපක්ෂ මහත්තයා ස්තුතිය පුද කරනවා. නමුත් එදා මම බලන් හිටියා පාර්ලිමේන්තුවේ ඉස්සරහ පිට්ටනියේ රණවිරුවන් අනුස්මරණය කරන මොහොතේ මුංගෙ කට කණ්ඩ හිතෙනවනේ, මුංගෙ කටවල් කණ්ඩ හිතෙනවනේ. ඉතිහාසය වෙනස් කරපු ලියපු අලජ්ජීන් වගේ. ඉතිහාසය වෙනස් කරන්න හදනව නම් එකෙක් කවුරු හරි ඌ මේ රටේ ඉපදිච්ච එකෙක් වෙන්න බෑනේ. ඌ මලාට පස්සේ උගේ ඇටකටු මේ පොළවේ තියෙන්න බෑනේ. එදා එක වචනයක් සඳහන් කරාද මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන? ඇයි මේ වගේ නූගත්තු රට පාලනය කරන්න පත් කරගත්තේ අපේ මිනිස්සු? උගත්කමක් නැති, දැනුමක් තේරුමක් නැති, ඇසූ පිරූ තැන් නැති මිනිස්සු පත් කරගත්තහම අඩු වශයෙන් අර නිවේදන කටයුතු කරපු ගුවන් විදුලි සංස්ථාවේ කීවත් දැනගන්න එපා මේක ඇත්ත කතා කරන්න. එදා එතන හිටපු තමන්ගේ ස්වාමියා මැරිච්ච, තමන්ගේ පියා මැරිච්ච, තමන්ගේ සහෝදරයා මැරිච්ච, තමාගේ පුතා මැරිච්ච මව්පිය සහෝදර සහෝදරාණන් හිටියේ නිකම් වික්ෂිප්ත වෙච්ච මුහුණු වලින් ඔවුන්ට දැනෙනවා මෙතන අඩුවක්. අනුශාසනාව පවත්වපු හාමුදුරුවත් අඩු වශයෙන් අර ඇමරිකන් හාමුදුරුවෝ මම කියන්නේ අපේ නායක හාමුදුරුවෝ ඇමරිකාවට එහෙම බොහොම ඇමරිකාවෙන් නිතර යන කෙනෙක්. ඉතින් මේ ඒ හාමුදුරුවෝ තමන්ගේ අනුශාසනාවක් දෙනවා නිකන් හරියට
ලබ්බකරේ තියාගත්තා වගේ. ලබ්බකරේ තියාගත්තා වගේ අනුශාසනාවක් දෙන්නේ. හාමුදුරනේ, හාමුදුරුව ගැනත් මට කියන්න තියෙන දේවල් තියෙනවා ඉස්සරහට. සාක්කිත් එක්ක නිකල් නෙවෙයි. කමග්‍රහිත හාමුදුරුමක්නේ. ඒ හාමුදුරුවත් දැනගන්න එපා, යකෝ මැරිලා හිටියද ඒ කාලේ? අපවත් වෙලාද හිටියේ? හොඳයි. ඇත්තට මහත්සන් මහත්මයා, මෙතන නම කිව්වා විතරක්, නම නොකිව්වා විතරක් නෙමෙයි. ඊට පස්සේ නිදහස් චතුරස්රේ කාටත් නිදහසේ ඉන්න පුළුවන් තැන වෙන් කරලා මේ රණවිරුවන් සමරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ලේකම්වරයා මේ අය කටයුතු සංවිධානය කරලා තිබුණා. නමුත් ඒකත් අවලංගු කරා, ඒකත් අවලංගු කරලා ඒ ස්ථානයේ වෙනත් උත්සවයක් තියෙනවා කියලා කිව්වා. හැබැයි එහෙම වෙනත් උත්සවයක් තිබුණෙත් නැහැ. ඒ නිසා ඒ අවස්ථාවට සහභාගි වෙන්න තිබුණු අවස්ථාවත් අයිම කළා. මේ තරම්ම වෛරසාගත, මේ තරම්ම කුරිරු, මේ තරම්ම පලිගන්නකොට තමන්ගේ ලේ ධාතුව තමන්ම කකිනවා මිසක් තමුන්ට බුද්ධිමය වශයෙන් අවදියෙන් යුතුව, සම්මා දිට්ඨියෙන් සම්මා සතියෙන් යුතුව කොහොමද මේ රටක් පාලනය කරන්න මේ ඇත්තොන්ට පුළුවන්කම ලැබෙන්නේ? හොඳයි, මේ දැන් අපේ භික්ෂුන් වහන්සේලා එළියට එනවා. දැන් මේ ගිලම්පස පූජාව වගේ දැන් තියෙනනේ වාහන පූජාව. ලොකු ලොකු හාමුදුරුන්ට වොල්වෝ, නැත්තම් බෙන්ස්, වාහන පූජාව. දැන් මේ ජයකොඩි මහත්තයා, අපේ ඉස්සෙල්ලා හිටපු සංස්කෘතික ඇමතිතුමා ලක්ෂ්මන් ජයකොඩි මහත්තයා එක තැනකට කියනවා, මේ රටේ වියදම් අධික නොදිය යුතු බරපතල දෙයක් තමයි මේ වාහන ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ලබා දීම. මේ රටේ ආර්ථිකයට දරන්න බැරි තරම් වාහන ගෙනල්ලා ආණ්ඩුවේ කන්තෝරුවල ගොඩ ගහනවා විතරක් නෙවෙයි, ආණ්ඩුවක් මාරු වෙනකොට මුන් මේවා පැත්තකට අලුත් තේවා ගෙන්නන්න පටන් ගන්නවා. රටක් කන්නේ වාහන වලින්. ඒ ඉඳ තමයි ප්‍රේමදාස මහත්තයා මේක මේ අලුතෙන් මුදල් ලැබති වෙන, මන් දන්නේ මේ කැබිනට් එක අද කරයිද කියලත්. මොකද කියන කිසිම දෙයක් කරන්නෙත් නැහැ, කරන්න දෙයක් ඇත්තෙත් නැහැ, කරපු දෙයක් අපි දන්නෙත් නැහැ. මොකද්ද කියන දෙයක් තමයි ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා දැන් අවුරුදු දෙකක් විතර යනකොට මන්ත්‍රීවරුන්ට දැන් ඩාඩිය දානවා. අර දියවන්නා ඔයේ ජල පරිකා පිසගෙන ගලන සුළඟින් ඒ සුළඟත් එක්ක එකතු වෙලා තමයි එයා කන්ඩිෂන් එක, වායු සමීකරණය ක්‍රියාත්මක වෙන්නේ. හොඳට සීතල තියෙන පාර්ලිමේන්තුව දැනෙන්නේ ගිනි ගන්නවා වගේ. කතා කරන හැම මන්ත්‍රීවරයම කියන්නේ ඒ කාලේ UNP ආණ්ඩුවක් තිබුණේ. ජනාධිපතිතුමා දෙන්නේ නැහැනේ අපිට වාහනේ ගන්න. තව එක්කෙනෙක් ගියම මෙච්චර කාලයක් ගත්ත වාහනේ ලයිසන් එක අපිට දෙන්නේ නැහැනේ. අපි කොච්චර වියදම් කළද මේ පාර්ලිමේන්තුවට ආවේ? තව එකෙක් කියනවා ටිකක් ඇහෙන්නේ නැති වෙන්නේ. ප්‍රේමදාස, ඔකට හෙන ගහන්න ඕන. මගේ අම්මපා මේ කතාව මං ඇහුවා කන් දෙකට පාර්ලිමේන්තුවේ. ප්‍රේමදාස, ඔකට හෙන ගහන්න ඕන. මේ UNP කැවුම්මයි කියන්නේ. මෙහෙම ටික දවසක් යනකොට මොනරාගල කොටා, ඒ දවස්වල අපි කියන්නේ මන්ත්‍රීවරයෙක් කියන මොනරාගල කොටා කියලා, ජනප්‍රිය චිත්‍රපට නිලියෙක්ගෙන් නංගි තමයි බැඳලා හිටියේ, කසාද බැඳලා හිටියේ. මොනරාගල කොටා මට කියනවා, මමත් ප්‍රේමදාස මහත්මයාගේ මාධ්‍ය ලේකම් ඉවන්ස් කුරේ මහත්තයත්, ඒ වගේම පාර්ලිමේන්තු කටයුතු ඇමති වින්සන් පෙරේරා මහත්තයාගේ පාර්ලිමේන්තු ලේකම් ක්‍රිස්ටි කුරේ මහත්තයත් අපි තුන් දෙනා එළියේ ඉන්නකොට මේ මොනරාගල කොටා කියනවා, ඉවන්ස් කුරේ අයියා ළඟදීම වෙනසක්. අපේව මොකද්ද, මොකද්ද වෙනස? නෑ නෑ, ඒක දැම්ම කියන්න බෑ, ළඟදීම වෙනසක්. මේ වෙලාව වෙනකොට මේ කාර් එක මේ තීරුබදු රහිත වාහනේ දුන්නේ නැtei කියලා
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් සම සමාජ කොමියුනිස්ට් සිටපේ වුණුත් ඔක්කොමලා එකතු වෙලා දෝෂාභියෝගයක් අත්සන් කරනවා නම් අරගන්නවා නම් 85ක් එකතු කරා එකතු කළා මේක ගිහිල්ලා කතානායකට දුන්නාම මගේ හොඳ මිත්‍ර අධ්‍යාපන නියෝජ්‍ය ඇමති සමරවීර වීරවන්නි මහත්තයා මේක අත්සන් කරන්න ඕන වෙලා යනවා කතානායක එම්.එච්. මොහමඩ් අල්හාජ් එම්.එච්. මොහමඩ් මහත්තයා ගාවට කාමරේට කතානායකතුමා අහනවා ආ වීරවණී මන්ත්‍රීතුමා මොකද ආවා මොකද ආවා ආවේ අරකට අත්සන් කරන්න අනේ එන්න 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 ඉඳ ගන්න මෙන්න පෑන අත්සන් කරන්න අත්සන් කළේ ඉවරුනාට පස්සේ වීරවණී මහත්තයාම කියනවා අල්හාජ් එම්.එච්. මොහමඩ් මහත්තයා මගේ අත් දෙක මල්ලා ඉම්බා උම්මා 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 කියලා ඉම්බා අත් දෙක මල්ලලා මොනවද දෝෂාභියෝගෙ තිබුණේ මේ කාර් ප්‍රශ්නේ කාර් බදු රහිත මාලිගාවැනි කාර් ගෙන්නල එක ප්‍රේමදාස මහත්තයා නවත්තලා කිව්වා මන්ත්‍රීවරුන්ට ඕනනම් කාර් අර රජේ ගබඩාව තියෙනවා ඕකේ පාවිච්චි කරපු තානාපතිවරු එක එක්කලා පාවිච්චි කරපු කාර් දාලා යන්නේ එයින් එකක් ගන්න සාධාරණ මිලකට නෑ මේ කට්ටිට ඕනේ අලුත්ම වාහන ඒ කට්ටිය කියනවා අපේ නායකයාට පිස්සු අපේ ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමාට පිස්සු මේ UNP එකේ එවුන් තමන්ගේම නායකයාට පිස්සු කියලා කිව්වා ශ්‍රී ලංකාවේ හැදුව තව එකක් අද කතා කරන එක්කෙනෙක් තමයි ඒක හැදුවේ මංගල සමරවීර හැමදාම උදේට මේ කන්‍යාවියෝ 18 දෙනෙක් වතුර කල 18ක් කරගෙන ඇවිල්ලා තමයි ජනාධිපති ප්‍රේමදාස මහත්තයා නාවන්නේ මේක කෙමක් ඉන්දියාවේ පූසාරි කෙනෙක් තමයි කියලා තියෙන්නේ මලහත්තිලාවේ උදේට කන්‍යාවියෝ 18 දෙනෙක් ඇවිල්ලා ප්‍රේමදාස මහත්තයා නාවනවා මම හැමදාම යනවනේ සුචිරිතේට ප්‍රේමදාස මහත්තයා හම්බෙන්න පාන්දර කුකුල අරන් යන එක මිනිහෙක් මම මගේ ජීවිතේට ගෑණියෙක් ඒක ඇතුලේ මං දැකලා නැහැ මේකට කිව්වා 18 දෙනෙක් එකෙක් නෙමෙයි 18ක් කන්‍යාවියෝ ඇවිල්ලා ගුඩු ගාලා දාන මොනවාද වතුර දාලා නාවනවා ප්‍රේමදාස මහත්තයා නාවල තමයි ගන්නෙ අපේ ප්‍රේමදාස ජනාධිපතිගේ පිස්සු පුටුවක් හදාගන්න දුටුගැමුණු රජුරෝ තමන් කියලා හිතාගෙන ඒක උල්ට වෙලා විරාජමානව හතරාට වටම් බලබලා ඉන්නවා මූට පිස්සු මේ කරේ මොකක්ද ද කාර් එක හින්දා මම මේවා කියන්න නෙමෙයි හිටින්න මුත් කියවෙනවා එහෙම කළා අන්තිමට මොකද වුනේ කාර් වලින් පටන් ගත්තේ වැඩේ ඉස්සෙල්ලම ගහතනේ වුණා ලලිත් ඇතුළත් මුදලි ඊළඟට ගහතනේ වුණා රටේ ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්තයා දෝෂාභියෝගයක් පෙරදුණා ඊට පස්සේ ඝාතනය වුණා ගාමිණී දිසානායක රටේ ශ්‍රේෂ්ඨ නායකයෝ 3 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේම නැත්තටම නැති වෙලා ගියා මේක යට තියෙන්නේ කාර් දැන් මේ මම මේටි කිව්වගෙන මේ තරහ වෙන්න එපා. අද කැබිනට් වෙනස. දැන් ඊයේ මම දැක්කා මේ දැන් ඊයේ වෙනකොට ආව ප්‍රතිපල කොහෙද? ඉරානේ එක එක විදියට කිව්වට නියම වෙලාවට ඉලෙක්ෂන් එක තියෙන රටක්නේ ඉරානේ. දැන් අපි යනවා ජෙනරාල් GH චන්දසිරි මහත්මයා හිටපු මට මෙතුමා හම්බෙලා තියෙනවා මේ උතුරේදී හිටපු ආණ්ඩුකාරතුමා උතුරු පළාතේ ජෙනරාල් GH චන්දසිරි මහත්මයා. සුබ උදෑසනක් වේවා චන්දසිරි මහත්මයානි.
සුබ උදෑසනක් වේවා හත්සන් සමාජ මහත්මයා. සුබ උදෑසනක් වේවා. ඔව්. දැන් මේ රට කොයි පැත්තට යනවද කියලා නැති වෙලාවක එකපාරටම දැන් මේ කැබිනට් මාරුවක් ගැන කතාවක් තියෙනවා පත්තරවල. ඕක කොරයි දන්නෙත් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් දැන් අපි ඔබතුමත් එක්ක ඔබතුමා ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් හිටපු හින්දා මේ කතා කරන්න යන්නේ. දැන් ඔබතුමන්ලා යුද්ධය කරනකොට තිබුණු යාපනයයි නැත්තම් උතුරයි යුද්ධය කළාට පස්සේ ඇතිවෙච්ච උතුරයි අතර ඇතිනේ ලොකු වෙනසක්. මේ වෙනස කොයි වගේද චන්සිරි මහත්මයා? ඔව්, දැන් යුද වතාවරණයක් තියෙන කාලය තුළ ඒ ප්‍රදේශයේ සාමය සහ ඒ නිදහස ආරක්ෂා කිරීමට අති විශාල මේ ප්‍රයත්නයක් අපේ සියලු දෙනා විසින් දැරුවා, විශේෂයෙන් යුද හමුදාව. මොකද ඔය මේ ඔය ඒ ප්‍රදේශයේ හිටපු මහජනතාවගේ සම්පූර්ණ ඔවුන්ගේ පහසුකම් සලසා දුන්නේ යුද හමුදාව විසින්. ඒ ප්‍රදේශයේ හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ එකතුවත් සමග සාමූහික වශයෙන් කණ්ඩායමක් වශයෙන් සම්පූර්ණ ලබා දුන්නා. එක පැත්තකින් යුද්ධය කරන්න ඕනේ, යාපනය උතුරු ප්‍රදේශය ආරක්ෂා කරන්න ඕනේ, ඒක මේ ප්‍රදේශයේ ඉන්න මහජනතාව බලා ගන්න ඕනේ, ඒ ප්‍රදේශයේ තියෙන ඔක්කොම ඔය බිම්බෝම්බ ඒ වගේ දේවල් සීල් දැක්ම ඒවා අයින් කරන්න අවශ්‍යයි. ඒක මේගොල්ලන්ගේ පාරවල් ආරක්ෂාව ඒ සෑම දෙයක්ම කරේ යුද හමුදාව විසින් ඒ ප්‍රදේශයේ ඉන්න මේ රාජ්‍ය නිලධාරීන්ගේ එකතුවක් සමග. ඉතා හොඳ සාමූහික වක්කීමකින් සීල් දෙනාව ඉතාම මහන්සියෙන් කරපු රාජකාරියක් ඒක. ඒක මේ රටේ අවශ්‍යතාවය අනුව ඒ කාලේ යුද්ධය අවසාන වුණාට පස්සේ ඊට පස්සේ ඒ ප්‍රදේශයේ ගොඩනැගීම සඳහා වෙනම නැවතත් රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම එකතු වෙලා ආණ්ඩුකාරය වශයෙන් මාගේ රාජකාරිය අතුකර ජනාධිපතිතුමන් විසින් පත් කරපු ආණ්ඩුකාරය වශයෙන් ඒ සියලුම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඒගොල්ලෝ ඔක්කොම එකමුතුවක් සියලුම නීතිමය කටයුතු කරපු කට්ටිය ඒගොල්ලන්ගේ එකතුවෙන් තමයි සම්පූර්ණ ප්‍රදේශයේ ගොඩනැගුවේ. ඒක ඇවිල්ලා සාමූහික වක්කීමකින් කරපු ඉතා හොඳ උසස් රාජකාරියක්. යුද හමුදා වශයෙන් කරපු රාජකාරිය එකක්, ඒකම රාජ්‍ය නිලධාරීන්ගේ එකතුවෙන් යුද්ධයෙන් පස්සේ කරපු රාජකාරිය එකක්. ඒවා ඔක්කොම විනයානුකූලව හරියාකාර ක්‍රමයකට කරපු දේවල්. මට ඒක තමයි කියන්න තියෙන්නේ මේ මාත්‍යා ඒකාන්ත වුණු වෙනස. ඔව්, දැන් මේ චන්සිරි මහත්මයානි මේ මං ඔබතුමාට කියනවා නම් මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉන්නකොට විජේතුංග ජනාධිපතිවරයාත් එක්ක අපි ආවා මේ අනුරාධපුරයේ ගුවන් තොටුපළට. ඇවිල්ලා ඒ කාලේ ගෙනත් තිබුණු මිග් වගේ ගෙනල්ලා තිබුණු මේ අර කුපාරාද අන්න ඒ වගේ ගුවන් යානයක් මේ අහසේ ගමන් කරන හැටි උඩින් යටින් දිගට හරහාට එහෙම ගමන් කරන ආකාරය බලන් හිටියා. බලන් ඉඳලා ඊට පස්සේ අපි දැක්කා නිකන් මේ මෝල් ගස් වගේ జాතියක් දාලා තියෙනවා මේ අපි ගියේ ස්ථානේ. එතෙන්දී ජනාධිපති විජේතුංග මහත්තයා ඇහුවා මේ මෝල් ගස් වගේ තියෙන්නේ මොනවද? එතකොට එතන හිටපු නිලධාරී කිව්වා මේවා තමයි සර් බෝම්බ, මේවා තමයි මුදාහරණි මුදාහරණ ප්‍රමිතික පලාතක් වෙන නොයිදී කතාවක් කියනකොට මේ එතන හිටියා ඉතින් යුද්ධ හමුදා ප්‍රතිතුමා ලොක්කා. මම ඇහුවා මේ යුද්ධය ඉවර කරගන්න බැරිද? මගේ කට හොඳ නැහැ ඒ කාලෙත්. මේ එතකොට යුද හමුදා ප්‍රතිතුමා කියලා කොහේ කරන්නද? එක තල් ගහට එක ගානේ හමුදා බටයෝ දාන්න වෙයි. කොහෙද අපිට එච්චර සෙනඟක්? කොහෙද එච්චර හමුදා බටයෝ පිරිසක්? කෝ අපිට සල්ලි? ඔන්නගේ ලොකු කතාවක් කියන්න පටන් ගත්තා. දැන් මේ ඔබතුමා සටන් පෙරමුණේ හිටපු වීරෝධාර සෙනෙවියෙක්, ඒ නිසා මම අහන්නේ මේ ඊයේ විජේදාස රාජපක්ෂ මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් එතුමා කියනවා මේ කාලකන්ණි යුද්ධය අවසන් කරන්න පුළුවන් උනේ මහින්ද රාජපක්ෂත් ගෝඨාභය රාජපක්ෂත් හිටපු නිසා, අපි ඒ අය ගෞරවයෙන් මතක් කරනවා කියලා ඊයේ ප්‍රසිද්ධිය කියන මේ පුවත්පත්වල තියෙනවා. දැන් චන්සිරි මහත්මයානි මේ අර විදියට එදා හමුදාපතිවරේ මට කතා කරපු විදියත් අවුරුදු 30ක යුද්ධ 30කට වඩා වැඩි කාලයක් තිබිච්ච යුද්ධය අවසන් කිරීමත් එක්ක ඔබතුමා දකින්නේ මොකද්ද ශ්‍රී ලංකාව පිළිබඳ නැත්තම් යුද්ධය පිළිබඳව? ඔව්, ඒක අති විශාල කාර්යයක්. අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයේ ඒකට අපගේ අතිගරු ජනාධිපතිතුමන්
රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයේ යටතේ ඒ සියලුම ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මඟ පෙන්වීමත් එසේ මේ සියලුම හමුදාවල නායකත්වයත් ඒ ඔක්කොම සාමූහික වක්කීමකින් තමයි මේ අතිවිශාල යුද්ධය අවසන් කරේ. මම හිතන්නේ සියලු දෙනාම තේරුම් ගත යුතුයි මේ අවුරුදු 30කට වඩා තුන මේ යුද්ධය මොන තරම් අමාරුවකින් මොන තරම් මහන්සියකින් ඉවර කරපු දෙයක්ද කියලා. මොකද ඒ ප්‍රදේශයේ දුක් විඳපු කට්ටිය දනතාව ඒකම ඒ ප්‍රදේශයේ හරියටම යුද්ධයේ යෙදුණු අයවලුන් තමයි දන්නේ ඒක තිබුණු අමාරුකම. ඉතින් ඒ වගේ තත්ත්වයක් අවසන් කරාට පස්සේ ඒ ඇතුළු සාමකාමී වාතාවරණය හරියාකාරව තබා ගැනීම ඒ ප්‍රදේශයේ තියෙන ආරක්ෂාව අඩු නොකිරීම දේශපාලන වාතාවරණය හරියාකාරව තබා ගැනීම ඒ සංවර්ධනය හරියාකාරයේ කිරීම ඒ මිනිසුන්ගේ මානසිකත්වය හරියට තබා ගැනීම ඒකම අපි අමතක කරන්න ඕනේ 12000ක මේ ඒ සස්වාදී සමූහය උන්ව නැවත පුනරුත්ථාපනය කරලා උන් නැවතත් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනවා. මේ සියලු දලාග මේ අවශ්‍යතාවයන් බලා ගැනීම ඒකම ඔවුන්ගෙන් හරියාකාරව ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා ගැනීම මේ හැම දෙයක්ම කිරීමෙන් තමයි මේ සංවර්ධනයත් ඒකම සාමයත් මේ සියලු දෙම එකට වෙන්නේ. ඉතින් ඒ කාලේ සුද්ධේ අවසානයේ අවුරුදු 5000ක් ඒ කාලය තුළ ඒවා හරියාකාරව ඒ ප්‍රමාණිකුල හැම පැත්තෙම වුණා. ඒක තමයි මා දැකපු දේ ඒ කාලේ. ඉතින් මම හිතනවා ඒක ඉදිරියටත් ඒ විදිහටම කෙරුණේ නැත්නම් ওই අනවශ්‍ය තියෙන ප්‍රශ්නකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ හිටපු ආණ්ඩුකාර තැම්පත් උතුරේ ආණ්ඩුකාරය ධූරය දරූ චන්දසිරි මහත්මානනි ඔබතුමාගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක්. දැන් මේ උතුරේ ආණ්ඩුකාරයා නිහඬයි දැන් අපේ මගේ මිත්‍ර රෙජිනෝල් කුරේ මහත්තයා. දැන් එතුමාව ඇහෙන්නෙත් නැහැ. මේ නමුත් ඔබතුමා ඉන්න කාලේ ඔබතුමා හොඳට අපිට ඇහුණා, තීන්දු තීරණ ගන්නවා පෙනුණා. මේ ඒ කාලේ මේ වගේ කරදරයක් තිබුණද මේ තීන්දු තීරණ ගැනීමේදී උතුරු ප්‍රදේශයේ සම්බන්ධයෙන් යුද්ධෙන් පස්සේ? ඔව් මං එතුමා ගැන කතා කිරීමට මං අවශ්‍ය නැහැ. නමුත් මං කැමති ආණ්ඩුකාරවරයා වශයෙන් අපිකර ජනාධිපතිතුමාගේ ප්‍රධාන නියෝජිතය හැටියට ඒක පළාතක සිටින ඒ ආණ්ඩුකාරවරයාගේ වගකීම සම්බන්ධයෙන් කරුණු කීපයක් කියලා දෙන්න. එතුමා විසින් දෙන්නපු ඒ තියෙනවා යම් යම් බලතල ආණ්ඩුකාරවරයාට දීලා තියෙනවා ඒ ව්‍යවස්ථායෙන්ම. ඒ බලතල හරියාකාරව ඉටු කිරීමට ඒ බලතල වලින් හරියාකාරව ප්‍රයෝජන ගැනීමට එසේ මේ පොදුජනයාගේ අවශ්‍යතාවන් සඳහා එරීමට ආණ්ඩුකාරය විසින් දැනගත යුතුයි. මොකද ආණ්ඩුකාරයාගේ ප්‍රධාන දේවල් තියෙනවා ඒක ඒ සමහර දේවල් අනුමත කිරීම සමහර ව්‍යවස්ථාවෙන් ලබා දෙල් තියෙන ඒක ස්ටැටුට්ස් කියලා කියන්නේ ඒ වගේ දේවල් අනුමත කිරීම ඒකම යම් අවස්ථාවලදී රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කිරීම සාමාන්‍ය දේශපාලන වාතාවරණයක් නැති කාලයක තුල ආණ්ඩුකාරයාට තමයි මේ සියලුම වක්කීම් තියෙන්නේ ඒ ප්‍රදේශයේ කටයුතු කිරීමට. දේශපාලන වාතාවරණයක් තියෙනකොටත් දේශපාලන බලය තියෙනකොටත් ආණ්ඩුකාරය විසින් කළ යුතු යම් නම් ප්‍රධාන කටයුතු ප්‍රමාණයක් තියෙනවා. ඒව හරියාකාරව කරොත් රාජ්‍ය නිලධාරීන්ගේ මේ සහයෝගය එසේම දේශපාලන වාතාවරණයේ සහයෝගය සෑම දෙයක්ම ලබා ගැනීමට ආණ්ඩුකාරයවරයාට පුළුවන්. ඕකට පුළුවන් වෙන ඕන තීරණ හරියාකාරව හරි වෙලාවට ගැනීමට. ඒකම සෑම ඒ දේශපාලන ව්‍යවස්ථාවෙන් ලබා දිය යුතුනේ බලපතල අනුව ආණ්ඩුකාරවරයාට ළඟට ඒ අවශ්‍ය වේලාවට දේශපාලන අධිකාරිය පැමිණ ඔවුන් සමග සාකච්ඡා කොට ඔහුගේ ඔහු ඉන්න බව පෙන්වා දෙන්න ඕනේ ප්‍රදේශයේ මුල් පළාතටම. ජනතාව දැනගන්න ඕනේ ආණ්ඩුකාරවරයා විසින් මේ කටයුතු හරියාකාරව කරන බව. මම හිතන්නේ අපේ කාලේ අපි ඒක කරා. ඒක අපි ආණ්ඩුකාරවරයා අධිකාර ජනාධිපතිතුමාගේ නියෝජිතයන් වශයෙන් අපි ඒක පෙන්වලා දුන්නා කොහොමද යම්දී කටයුතු කළ යුතු ආකාරය. රාජ්‍ය පරිපාලනය කළ යුතු ආකාරය ආරක්ෂාව සම්බන්ධව කිසි ප්‍රශ්නයක් එනකොට ආරක්ෂක නිලධාරීන් සමගයේ කළ යුතු ආකාරය ඒ සෑම දෙයක් සම්බන්ධව අපි හොඳ වක්කීමකින් ඒක ලබා දුන්නා. මා වගේම නැගෙනහිර ආණ්ඩුකාරතුමා අලිකුත් සීලම ආණ්ඩුකාරතුමාත් එක්ක කරා. මම හිතන්නේ ඒක තමයි මට කියන්න තියෙන විශේෂයෙන් උතුරු පළාතේ නැගෙනහිර පළාතේ ඒ ආකාරයෙන් මේ රාජකාරී කටයුතු නොකළා නම් මම හිතනවා වසර 5 මාසයකට පස්සේ යුද්ධ අවසානයේ ඒ ඇතිවුණු තත්ත්වය වෙනත් පැත්තකට හැරෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම හිතනවා සෑම ආණ්ඩුකාරයෙක්ම දැන් වර්තමාන ආණ්ඩුකාරතුමාත් ඒ ආකාරයෙන්ම ඒ ව්‍යවස්ථාවනුකූලව ඔහු විසින් කළ යුතු කටයුතු කිරීම තමයි අවශ්‍ය දේ රටේ අවශ්‍යතාවය රාජකාරී. හොඳයි මේ ජී.ඒ. චන්ද්‍රසිරි මැතිතුමනි ඔබතුමාගෙන් අහන්න මම මේ ඉතාමත් කැමැත්තෙන් ඉන්නේ මේකට උත්තරය බලාපොරොත්තුෙන්. ආණ්ඩුක් මේ මහා ඇමතිවරයා පත් කිරීමේ බලතල තියෙන්නේ මේ මහා ඇමතිවරයා පත් කරන්නේ කොහොමද පළාත් සභාවකට?
පළාත් සභාවට සාමාන්‍යයෙන් හත්සන් මහත්මයා මහත්වරේ පත් කරන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න ඒ මහජන නියෝජිතතුමා පැමිණේ පළාත් සභාවේ නියෝජිතයන්ගේ කට්ටියගේ සාමූහික වැඩිපුර ප්‍රමාණයක් ඔවුන් එකතු වෙලා ඔවුන් තමයි තීරණය ගන්න කවුද පළාතේ මහමැතිවරයා විය යුත්තේ කියලා. ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒ පළාත් සභා සම්බන්ධව තියෙන වෙනම ඇක්ට් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ එහෙමයි. ඒ ආකාරයෙන් ඔවුන් විසින් එය ඉදිරිපත් කරනවා ලිපියකින්. ඔය සියලු දෙනාම අස්සම් කළේ ආණ්ඩුකාරවරයාට ඉදිරිපත් කරනවා. ඒ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධව හොයලා බලලා ඔහුට තියෙනවා නම් ඒ පත් කරන තැනත්තාට තියෙනවා නම් පත් කිරීමට යෝජිත තැනත්තාට තියෙනවා නම් සියලු දෙනාගේ මේ අවශ්‍ය වැඩිපුර ප්‍රමාණයේ බලය ඔහුව පත් කිරීම සඳහා කටයුතු කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ඇක්ට් එකේ තියෙන ක්‍රමය. ඒ අනුව ආණ්ඩුකාරවරයාට ඒක දැම්මට පස්සේ ඒ සම්බන්ධ අවශ්‍ය අනිකුත් සාකච්ඡා අධික ජනාධිපති සුමන් සමගේ සම්බන්ධ සාකච්ඡා කිරීමෙන් පස්සේ ඒ මේ තීරණය කරනවා කවුද ප්‍රධාන අමාත්‍යවරයා විය යුත්තේ කියලා. ඒ අනුව තමයි ඒක වෙන්නේ. ඒ ඇක්ට් එකේ තියෙන ක්‍රමයටයි කරන්නේ. ඊට පස්සේ ඌ අමාත්‍යවරයා වශයෙන් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කරනු ලබනවා. ඒක තමයි සාමාන්‍ය ප්‍රතිපත්තිය. දැන් මේ මේකට ජනාධිපතිවරයා හෝ වෙන මේ එහෙම නැත්නම් අගමැතිවරයා හෝ වෙනත් කට්ටියට මේකට නීතිර පිටින් ඇතුල් වෙන්න පුළුවන්ද නැත්නම් බලතල පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ හදිස්සියේ මට ඒක හරියට පැහැදුණේ නැහැ. ඔව් දැන් මේ ව්‍යවස්ථාව අනුව පළාත් පාලන ව්‍යවස්ථාව අනුව මහමැතිවරයා පත් කරනවා හැර ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ වෙනත් ඇමැතිවරුන්ගේ නිර්දේශ නැත්නම් අතපෙවීම් මත මේවා වෙනස් කරන්න එහෙම කාටවත් පුළුවන්ද? මාගේ දැනුමේ හැටියට නම් ව්‍යවස්ථාව අනුව නම් මම ඒ සම්බන්ධ මට ඒකට කෙලින්ම උත්තරයක් දෙන්න අමාරුයි. මාගේ දැනුමේ හැටියට බැලන්ට තියෙන එහෙම කරන්න බෑ. සාමාන්‍යයෙන් ඒ ඇක්ට් එක අනුව ඒ බලතල ලැබුණාම ඒක ආණ්ඩුකාරයා විසින් ජනපතුමට දැනුම් දෙනවා. ඊට පස්සේ එතුමන් විසින් තීරණයක් දෙනවා. එතුමන්ගේත් තීරණය අනුව තමයි ප්‍රධාන අමාත්‍යවරයා පත් වෙන්නේ. ඒ අරෙන්න වෙන අත්පෙවීම් සම්බන්ධයෙන් මට නම් ඒ වගේ දේවල් කිසිම දෙයක් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒ වගේ කවුරුත් එහෙම දෙයක් කරේ නැහැ මම ඉන්න කාලේ. එහෙම දෙයක් තිබුණේ නැහැ. හොඳයි. මේ උතුරේ ආණ්ඩුකාර ධූරය දරපු ජෙනරාල් ජී.ඒ. චන්දසිරි මැතිතුමනි ස්වල්ප වේලාවක් කරේ අප සමග නිදහසේ කතා කළාට ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබතුමාට බොහොම ස්තුතියි හත්සන් මහත්මයා. සුබදවස. දැන් බලන්න මේ අද මේ රටේ උපන්න කෙනෙකුට මම ශ්‍රී ලංකිකේ කියලා ලෝකේ ඕනෑම රටකට ගිහිල්ලා අභිමානයෙන් කැලින් හිටගෙන කියන්න පුළුවන් තත්ත්වයක් අපි නිර්මාණය කළා තියෙනවා සහෝදරවරුනි. හොඳයි. දැන් මේ ඊයේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියේ රියාද් නගරයේදී තව රටවල් 50කට අධික ගල්ෆ් කලාපයේ නායකයෝ මුළු දුන්න නැත්තම් රැස්සුණ රැස්වීමකදී කරපු කතාව දිහා බලනකොට මට හේතුණා එක දෙයක් තමයි. CNN නාලිකාව තාමත් කඩේ යනවා හිලරි ක්ලින්ටන්ව නැවත වරක් ජනාධිපති පුටුවට ගෙන්නන්න. තමන්ගේ ජනාධිපතිවරයා විදේශ රටකට ගිහිල්ලා විදේශිකයන් අමතද්දී මේ කට්ටිය කැම්පේන් එකේ හිටපු කැම්පේන් ට්‍රම්ප් කියපු කතාවල් උඩට අරගෙන පෙති ගගා ලිලි ගගා අර විදේශගතව ඉන්න තමන්ගේ රටේ නායකයව කෙල තොළු ගානට ගණන් ගන්නවා මේ විශේෂයෙන් එතන ඉන්න ගෑනු සැට් එක. ඒක වෙනමම මෙහෙයුමක්. දැන් මෙතෙන්දි ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් ඇමරිකාවට ගුවන් යානා හතරක් යොමු කරගෙන ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක බිමට පහත් කරපු 9/11 ප්‍රහාරය
එතකොට මම හිටියේ ඇමරිකාවේ. මම හිටපු බිල්ඩිම තමයි තිබුණේ අන්තිම බිල්ඩිම. වර්ජිනියාවල ඇමරිකන් යුද බලකොටුව ආසන්නේ. එතැන්ට තමයි එක ගුවන් යානයක් ඇවිල්ලා මහා විශාල විනාශයක් කරේ. දැන් මේ කවදාක්වත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල නොවේ කියලා හිටපු ඇමරිකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා ලෝකේ තවත් කිසිම රටකට එල්ල නොවුණු ආකාරයේ. දැන් මේ නිව්යෝක් වල ගොඩනැගිල්ලම කඩාගෙන වැඩිලා 3000කට එහා පැත්තේ ගානක් මිය ගියා. මම සතියක් එළියට බැස්සේ නැහැ කාමරෙන්. ඇයි? අපිවත් පේන්නේ මුස්ලිම්වරු වගේනේ. අපේ ඇඟේ පාට, මූණේ හැඩතල මේ ඔක්කොම මුස්ලිම් පාට පේන්නේ. මම දකිනවා සමහරක් කඩ තියෙනවා ෆෑන් එක කරකිනවා, ලයිට් දාලා තියෙනවා, බෙදපු කෑම එහෙම්මම තියෙනවා. ඇයි බල්ලෙ කණ්ඩ යන එහෙකුත් නෑ, ඒක ඇතුළෙ කෑම දෙන්න කෙනෙකුත් නෑ, නිකන් කඩේ ඇරලා තියෙනවා. මෙහෙම තමයි මුස්ලිම්වරුන් රන් කරපු නැත්තම් පහ ගෙනිච්ච කඩවල් වලට වෙලා තිබ්බ විපත්තියද. මම ඇස් දෙකෙන් දැක්කේ නෑ ඊට වඩා වැඩි දෙයක්. ඒ නිසා ඒව ගැන මට කියන්න පුළුවන් කමක් නෑ. නුමුත්තියේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා මුස්ලිම් අන්තවාදියා අදහන්නේ දෙවියන් නෙවෙයි, ඌ අදහන්නේ මරණය. He is not worshiping the God. දෙවියන් නමදින එකෙක් නෙවෙයි අන්තවාදියා. ඌ නමස්කාර කරන්නේ is worshiping death. We are not here to lecture. We are not here to tell other people how to live, what to do, who to be or how to worship. We are here to offer partnership. But the nations of the Middle East cannot wait for American power to crush this enemy for them. The nations of the Middle East will have to decide what kind of future they want for themselves, for their country, and frankly, for their families and for their children. It's a choice between two futures, and it is a choice America cannot make for you. A better future is only possible if your nations drive out the terrorists and drive out the extremists. Drive them out. Drive them out of your places of worship. Drive them out of your communities. Drive them out of your holy land. And drive them out of this earth. There is still much work to be done. That means honestly confronting the crisis of Islamic extremism and the Islamists and Islamic terror of all kinds. We must stop what they're doing to inspire, because they do nothing to inspire but kill. And we are having a very profound effect if you look at what's happened recently. And it means standing together against the murder of innocent Muslims, the oppression of women, the persecution of Jews, and the slaughter of Christians. Religious leaders must make this absolutely clear. Barbarism will deliver you no glory. Piety, the evil, will bring you no dignity. If you choose the path of terror, your life will be empty, your life will be brief, and your soul will be fully condemned. There can be no coexistence with this violence. This is
not a battle between different faiths. මේක යුද්ධයක් නෙවෙයි විවිධ ආගම් පිළිබඳව. විවිධ ඇදහීම් පිළිබඳව. Different sects or different civilizations. විවිධ ශිෂ්ටාචාර පිළිබඳව. This is a battle between the barbaric criminals who seek to obliterate human life and decent people of all religions who seeks to prevent it. This is battle between good and evil. This is battle between good and evil. දැන් මේ මෙතනදි මම ප්‍රශ්නයක් අහනවා. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉස්සෙල්ලා හිලරි ක්ලින්ටන්ගේ මහත්තයා බිල් ක්ලින්ටන් ජනාධිපති කාලේ තමයි මේ ගැහිල්ල ගැහුවේ. සමාවෙන්න මේ බිල් ක්ලින්ටන් පස්සේ ආපු ජෝර්ජ් බුෂ්ගේ කාලේ. බිල් ක්ලින්ටන්ගේ කාලේ මේ අනතුර ගැන FBI එකෙන් කියලා තිබුණත් බිල් ක්ලින්ටන් මොකද කරේ? මිනිහා ඒ දවස්වල ප්‍රේමවන්තයෙක්නේ, සත්‍ය ප්‍රේමේ බෘංග රාජයා. ඒ දවස්වල කවුද බිල් ක්ලින්ටන්? මිනිහා විනෝදිට සෙක්සෆෝන් එකත් ගගහා සත්‍ය ප්‍රේමේ බෘංග රාජයා. අර ලුවෙන්ස්කි කියන මොනිකා ලුවෙන්ස්කි සමග පෙම් කරන යුගය. දැන් මිනිහා මොකද කරේ? මේ අල්කයිඩා කියල සංවිධානයක් ඔසාමා බින්ලාඩන් ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කරනවා කිව්වම අරාබි මුහුදේ තිබිච්ච ඇමරිකන් නව්වලින් ක්‍රූස් මිසයිල්ස් දෙක තුනක් යවලා ඇෆ්ගනිස්තානයට පොත වැහුවා. ජෝර්ජ් බුෂ්ගේ කාලේ ඇටෑක් එක ආවා, ගැහුවා. ගහපු 19 දෙනාගෙන් 15 දෙනෙක්ම සෞදි අරාබිකාරයෝ. ගහපු 19 දෙනාගෙන් 15ක් සෞදි අරාබිකාරයෝ. අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සෞදි අරාබි ජාතිකයෙක්. බින් ලාඩන්ගේ තාත්තා සෞදි රජුරන්ගේ කිට්ටුම හිතවතෙක්. දැන් මේ ළඟදිත් මුස්ලිම් රටවල් වලට ට්‍රැවල් බෑන් එකක්, පැමිණීම තහනම් කිරීමේ නියෝගයක් ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළානේ. ඒකවත් තිබුණේ මොකද්ද? මේසා විශාල ප්‍රහාරයක් එල්ල කරපු සෞදි අරාබියේ ඒක තිබුණේ. ඒ රට තිබුණේ, වෙන වෙන රටවල් කීපයක් තමයි ඒකට දාලා තිබුණේ. ඇයි ඒ? ඇයි ඒ? දැන් ඊයේ ඩොලර් බිලියන් 355කට වැඩි මුදලක් සමග යුද්ධායුධ සහ වෙනත් භාණ්ඩ ගන්න ඇමරිකාවෙන් ගිවිසුම් අත්සන් කළා සෞදි අරාබිය. ඒ විතරක් නෙවෙයි, ලෝකෙ තිබුණු රන් කලාපය කියන්නේ ඉස්සර රත්තරන් වලට තමයි මුදල් රත්තරන් මත පිහිටලා තමයි මුදල් වල වටිනාකම තීන්දුවනේ. මේක ඇමරිකන් ඩොලර් කලාපයට ගෙනිච්චේ සෞදි අරාබිය. සෞදි අරාබියේ තෙල් වෙළඳපළ මුල් කරගෙන ඇමරිකාව ඇමරිකන් ඩොලර් එක ලෝකේ ප්‍රධාන හුවමාරු මුදල් ක්‍රමේ බවට පත් කරගත්තා. මේ නිසා සෞදියට රිදවන්න ඇමරිකාව කිසිම විටක සූදානම් නැහැ. ලෝක දේශපාලනය ගමන් කරන්නේ මේ විදිහට. දැන් ලංකාවේ දැන් ඊයේ වෙනකොට හරි ප්‍රශ්නයක් ආ. මේ ගලගොඩත්තේ හාමුදුරුව අත්තලංගුවට ගන්න ගිහිල්ලා ඒ හාමුදුරුවත් කෑ ගහලා දැම්මේ මේ මට ආරංචියක් කරනවා, මේ මල්වතු විහාරය ඇතුළෙම මේ ලොකු සත්‍යග්‍රහයක් කරනවයි තත්ත්වයකට පත් වෙලයි කියලා. අපි බලමු දෙයක් කොතනින්ද පටන් අරන් තියෙන්නේ. මෙතන මහින්ද රාජපක්ෂගේ මගුලක්වත් වෙන මොකක්වත් දේශපාලන ප්‍රශ්නයක් අපිට නැහැ.
අපි කතා කළේ රටේ ප්‍රශ්නයක්, ජාතික ප්‍රශ්නයක් කතා කරේ. ඒක තේරෙන්නේ නැත්නම් මේ වාහලට මොකද්ද අපිට කරන්න කියන්නේ? මේ කතා කරන්න යකත් ඔබේ දරුවෝ වෙනුවෙන් පුඩු ගේන බදු දෙන්න බැලුවද? අපි ඉස්සලා මට ගන්න බා කොල්ලෝ හිටපල්ලා. මට කියන්න මට මට නීතිය ක්‍රියාත්මක කරන්න කලින් විල්පත්තු කප්පල බදු දෙන්න. කක්කර දුන්නා කැලේ කපපු වඳුරු දෙයින්ට මොර ඔක්කො හදන ෆයිසර් මුස්තාපට මුණ්ඩ අසල් සාලේ නීතිය ක්‍රියාත්මක කළේ මට නීතිය ක්‍රියාත්මක කරන්න. වල් බල්ලෝ අපි අනික සමුද එනවා පුළුවා. දැන් තමු කිව්වනේ මම කවුද ඒ දනකන කිව්වනේ මම සමුද නෑ කියලා කනුත්තර දෙන්න. දැන් මේ රෑනේ බලට ගිහිල්ලා නේ මම උදේ බාරට ආපු මම යකෝ මංකොල්ල කාලද ගෑන දූෂණය කළාද මේ දේශපාලකයෝ වගේ ජනතාවගේ බදු මුදල් කොල්ල කාලද මේ රට බණ ටිකක් කියලා කීයක් හරි හම්බෙන එක වියදම් කරලා රට වෙනුවෙන් වැඩ කරන්නේ අපි නිස්සරණ අධ්‍යාසෙයි නින්දා විදවිද ප්‍රශ්නයක් නැයි වැදගත් ඉදිරියේ ලත්තරන් ගොඩ ගන්නේ වැදගත් ඉදිරියේ පාරවල් බ්ලොක් කරලා පස්තවාදීන් වගේ ඔව් යකෝ අධ්‍යාපන මේ සපේන ආදර්ශේ මේ මේ පාරවල් බ්ලොක් කරලා පර හම්බෙන්ගෙන් ගුටි ගන්නවා පොලිසිය යන්නේ හිරේ යන්නේ මේ වගේ දෙකයි බලේ පොන්න වැඩ කරන්නේ මක්කු කියනවා දැන් මේ ටිකක් ගැඹුරු ටිකක් වචන භාවිතාව වෙනවා බොහොම සරයි මම ඒ නිසා මම මේ පොලිසියන්නත් හිරේයන්නත් අපි බය නැහැ ඒ 2:50 වැඩ කරන්න එපා 2:50 වැඩ කරන්න එපා වැඩගත් විදියට ඇවිල්ලා අත්අඩංගුවට ගන්නම් ප්‍රශ්න අල්ලන්නේ මොකද්ද මේ ත්‍රස්තවාදීන් වගේ පාරවල් හරස් කරලා සපේන ආදර්ශේ මේ 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 හැමදාම මේ ආණ්ඩුව කොහෙවත් යන නැයි අරන් රෙද්දස්සේ දා ගන්නවා. දැන් මෙතන මේ ප්‍රශ්නේ ඇත්තටම තේරුම් ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සෝමාවතියවට මේ රක්ෂිත භූමියේ පුරාවිද්‍යා භූමියේ අනවසර ඉඳිකිරීම සිදු කරන අවස්ථාවේ මේක නවත්තන්න නැති නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවවත් පොලිසියවත් අදාළ නිර්ධාරින්වත් මේ හාමුදුරුවෝ සහ තවත් කට්ටියක් ගිහිල්ලා මෙතන ලොකු අරගලයක් ඇති වුණා. මනෝ ගණේෂන් මේ සංහිඳියාව ඇති කරන අමාත්‍යවරයා හමු වෙන්න ගිහිල්ලා මේගොල්ලෝ කතා කරලා එතනත් ලොකු අරගලයක් ඇති වුණා. මනෝ ගණේෂන් අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරලා තිබුණා අර ගලගොඩාත්තේ හාමුදුරුවන්ව පොඩ්ඩක් මට්ටු කරන්න නැත්තම් මේ ගමන යන්න බෑ කියලා. ඔව් දැන් මනෝගණේෂන් කියන්නේ මොකද්ද? ඥානසාර හාමුදුරුවෝයි උතුරේ සිවාජලිංගමුයි දෙන්න දෙමස්ිනෝ වගේ. එතකොට මනෝගණේෂන්ට මොකක්ද තියෙන චීවරයක් දාපු ස්වාමීන් වහන්සේ ළමකට ඇඟිල්ල දික් කරන මනෝගණේෂන්ට තියෙන අයිතිය මොකද්ද? අපේ රටේ හාමුදුරුවෝ දැන් හා කරුණ තියෙන්නේ එළියට පැමිණිය යුතු කාලය දැන් ඇවිල්ලා වගේ මම හිතන්නේ. සිවාජි ලිංගමට නැති නීතිය කොහොමද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ක්‍රියාත්මක වෙන්නේ? උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් පිළිබඳවත් සමහරෙකුට ගැටලු තියෙනවා. වෙන්න පුළුවන් ගැටලු තියෙනවා. නමුත් මේ විදිහට මහරය විශාල පොලිස් බලඇණියක් දාලා අර ධර්මදේශනාවකට වැඩම කරලා ආපහු එනකොට මේ ඇති කරන්න යන තත්ත්වය මේ අය ඔක්කොම එකතු වෙලා කරන කතන්දරයක්ද? එහෙම නැත්නම් රට අරාජික කරන දැන් අද බැලුවම් දැන් වෙනිසියුලාවේ මේ වෙන විට 48 දෙනෙක් මරලා ජනතාව පාරට බැලලා කඩු කිනිසි අරගෙන පාරට බැලලා ඉන්නේ. මෙහෙම බස්ස ගන්න උවමනාව තියෙනවද? ඒ බස්ස ගැනීමට අවශ්‍ය වාතාවරණය මේ උවමනාවෙන්ම සකස් කරනවද? සමවර්ගෙන නෝර්වේ වලින් ගලන්ගෙන ක්‍රෝනගෙන දැන් මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ මහ ජනතාව පාරට ගන්නද? දැන් අද වෛද්‍යවරු වැඩ වර්ජනයක මේවා ඉස්සරහට ගියොත් අනිතික ආණ්ඩුවත් ශක්තිමත් ආණ්ඩුවක් නෙවෙයි. UNP එකටත් බහුතරයක් නැහැ. ශ්‍රී ලංකා එකට බහුතරයකුත් නැහැ. දැන් මේ අපේ මැතිවරණ කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයාට ඊයේ මල පැනලා කොහෙද තියෙන්නේ කොමිසමකට මේව කරන්න පුළුවන්ද කියලා. තරහ වෙන්න එපා මේ මහත්තයෝ. කොමිසම් වලට නෙවෙයි මීට ඉස්සෙල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලෙදී මැතිවරණය කල්දාලා කල්දාන්න හදපු වෙලාවේ
උසාවි ගිහිල්ලා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා එදා උසාවියේ ඔය මාක්‍රන්දු මිනිස්කාරතුමා ඇතුළු රජතුන් කට්ටුව දුන්න නියෝග ඒව අරගෙන මේ රටේ නැතිවෙන්නේ මහජනතාවගේ අයිතියනේ. මහජනතාවගේ අයිතියනේ. මේ අයිතිය නැතිවෙනකොට මහජනතාව දන්නවා. අපේ අයිතිය අරගෙන අරුන් මා මාලිගා වගේ වාහන ගෙන්න ගන්නවා. අරුන් මේ රටේ තියෙන සම්පත් හූරගෙන කනවා. ඊයේ රෑ CNN එකේ කතා කරනවා. කවුද ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක රිපබ්ලිකන් පක්ෂයෙන්ම ජනාධිපතිවරණයේ ඉල්ලපු මාර්ක් රුබියෝ. මාර්ක් රුබියෝ කියනවා වෙනිසුවේලාවේ තත්ත්වේ ඒකේ දේශපාලඥයෝ ගෙවල් අරගෙන තියෙනවා ඇමරිකාවේ. ඒක දේශපාලඥයෝ සල්ලි හොර කරගෙන හොරකම් කරගෙන ඇවිල්ලා ඉන්නේ ඇමරිකාවට. මේවා ජ්වෙනිසූලානු ජනතාවගේ සල්ලි. මේවා පව් දිය යුතුයි වෙනසි උඩාවට. මේ දේපල ජන සතු කරලා හරි. මං හිතන්නේ මෙතෙන්දී ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අර දේදුණු විප්ලවේ තාම ක්‍රියාත්මකයි. මේකේ අවසාන තුරුම්පු ටික තාම ආවේ නැහැ. එදා විශේෂයෙන්ම පයාගල ප්‍රදේශයේ අලුත්ගම ප්‍රදේශයේ ඇතිවෙච්ච තත්ත්වයන්ට මුල් වෙච්ච ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවම තමයි එදා මුස්ලිම් ජනතාවගේ ලේ ප්‍රකෝප කළේ. අද සිංහල ජනතාවගේ ලේ ප්‍රකෝප කරලා පාරට ගන්න දදන්නේ. සැප්තැම්බර්වල පළාත් සභා මැතිවරණ එන්න කලින් හදිසි තත්ත්වයක් රටේ ඇතිවිය යුතුයි. හදිසි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්තම් මේ ඡන්දේ කල් දාන්න පුළුවන්කමක් නැහැ. දොස්තරවරු මේ තරම් කියද්දි කියද්දි සයිටම් ප්‍රශ්නේ මේ තරම් තියෙද්දි තියෙද්දි මේකට පැහැදිලි විසඳුමක් දෙන්නේ නැතුව මිනිස්සු පාරට එනකම්ම ඉන්නේ ඇයි? මිනිසුන්ට පාරට වරෙල්ලා කියලා ඇරයුම් කරන්නේ ඇයි? මේක ඒකයි කියන්නේ. දැන් මේ සයිටම් එකේ ඉන්නේ මේ ආණ්ඩුවේ මැටි ඇමතිවරුන්ගේ ළමයි කියලා හොඳට පේනවනේ. දැන් අර ජල කළමනාකරණ ඇමති කවුද? අපච්චි මලු. අපච්චි මලු. ඔව් මගේ මේ ළඟදි තමයි කියන්නේ. ඔව් මගේ පුතා ඉන්නේ සයිටම් එකේ. අර යකේ දුවලා දෙන්නා ඉන්නේ සයිටම් එකේ. බලනකොට මේ ආණ්ඩුවේ වැඩි ගණනක් මේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ දරුවෝ තමයි සයිටම් එකේ ඉන්නේ. බස් ගැමුණුගේ දරුවෝ. ඔව් දැන් ලංකාවේ ප්‍රශ්න විසඳන්නේ බස් ගැමුණු. සහ අර මේල්නස් ලංකාවේ ඕන ප්‍රශ්නයක් ගෙන්නන්නේ. උසාවියේ සුප්‍රීම් උසාවියේ අග්‍ර මිනිසකාරයා කවුද? දැන් අර මේල්නසුයි බස් ගැමුණුයි තමයි අද ප්‍රශ්න විසඳන්නේ. දැන් මේ ආණ්ඩුවේ තියෙන කතන්දරේ තමයි දැන් අර වැල්ලවත්තේ බිල්ඩිම කඩාගෙන වැටෙනවා. එතකොට මේ බස්නාහිර සංවර්ධන ඇමතිවරයා මෙගා පොලිස් ඇමතිවරයා කියනවා අනවසර ගොඩනැගිලි 1200ක් තියෙනවා කියලා. හැබැයි මේ කාටද කියන්නේ? දැන් අපිට ගිහිල්ලා මේවා කඩන්නද කියන්නේ? මේ ජනාධිපතිවරයාගේ ඉඳන් හැමෝම ඇවිල්ලා ඉස්සරහට මිනිසුන්ට කියනවා ක්‍රියාත්මක වෙන්න කෙනෙක් නැහැ, කරන්න කෙනෙක් නැහැ. පරිසරයේ සම්පූර්ණයෙන්ම දූෂණය වෙද්දී පරිසර ඇමතිවරයා නිශ්ශබ්දව ඉන්නවා. මිනිස්සු දැන් මේ ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශනිකුත් කරන්නේ ආණ්ඩුවේ ඇමතිවරු. ඒක සෙල්ලමක් වෙලා. ඔව් ආණ්ඩුවට විරුද්ධව මේ පෝස්ටර් ගහන්නේ ආණ්ඩුවේ ඇමතිවරු. ආණ්ඩුව උඩයිනම් පල්ලෙහාට අදින්නේ ආණ්ඩුවේ ඇමතිවරු. ආණ්ඩුවේ ඇමතිවරු. ඒ කට්ටිය තමයි ගිහිල්ලා මේ වගේ ප්‍රකාශනිකුත් කරනවා. නිකුත් කරනකොට ඒව හැන්දෑවේ ටීවී එකේ දානවා. මහා ජනතාව දත්කූරු කකා ඉන්නේ මහා ජනතාව. දත්කූරු කකා ඉන්නේ. දැක කණ්ඩ දත්කූරුත් නැති දත්තක් ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ මේ මැතිවරණ කොමිසමේ මේ සභාපතිතුමාගේ කතාව පොඩ්ඩක් දාලා බලමු.
ෘතිය සංගම් ක්‍රියාකාරී කාන්තාවන් දැනුවත් කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ සංවිධානය කළ වැඩසටහනක් ජායල ඒකල ස්ත්‍රී මධ්‍යස්ථානයේදී පැවැත්ුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔගොල්ලන්ගේ රක්ෂාව කරවෙන්න තියෙන ප්‍රශ්න ගමේ ඉන්න ඔයගොල්ලන්ගේ නියෝජිතයන්ටත් කියන්න. මන්ත්‍රීවරු ඉන්නේ ගමේ පන්සලට හරි පල්ලියට හරි කෝවිල්ට හරි දේවස්ථානට හරි ප්ලාස්ටික් පුඩු දෙන්න නෙවෙයි. මේ වගේ ප්‍රතිපත්තිමය තීන්දුව ඕගොල්ලෝ ඡන්ද හිමියෝ නම් විතරයි. ඒක නිසා ඡන්දේ උඩ තමයි සේරම දේවල් රඳාපවතින්නේ කියන එක කරුණාකරලා මතක තියාගන්න. වැඩසටහනේ අනතුරුව මාධ්‍යවේදී නගූ ප්‍රශ්නවලටද මහින්ද දේශප්‍රිය මහතා පිළිතුරු ලබා දුන්නා. පළාත් සභාවත් දින ලඟ වෙනවා ඉවර වෙන්න. ඒකත් කල්යන කතාවක් තමයි තියෙන්නේ. එහෙම පත්‍රවලනේ තියෙන්නේ. පළාත් සභා ඡන්ද විමසීම නිල කාලේ ඉවර වෙන පස්සේ වෙනත් සිද්ධියක් නොවුනොත් මොකද මීට ඉස්සර පළාත් සභා ඡන්ද විසීම කල් දාලා තියෙන්නේ. ඔක්කොම මහජන ආරක්ෂක පනත බල මොකද ඉච්ච කාලවලදී. එහෙම තත්වයක් දැන් නැති නිසා අපි හිතනවා මේක කල් දෙමීමක් වෙන එකක් නැහැ කියලා. කොහොමද ඡන්ද කල් දෙමීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියට හානියක් බව මේට පෙරත් මැතිවරණ කොමිෂන් සභාව කියලා තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවේ සභාපතිවරයා හැටියට ස්වාධීන කොමිෂන් එකකින් වැඩක් නැහැ නේ මේ මැතිවරණය. කවුද කියන්නේ ලෝකේ කොයි ලෝකේ තියෙන කොමිෂන් වලට ඡන්ද දෙන්න පුළුවන් කියලා? ඒක මහා විකාර ප්‍රශ්නයක්. එහෙම එකක් නැහැ. ඔබතුමාට අයිතියක් නැද්ද මේක ගැන සොයා බලන්න? සොයා බලන්නේ කොහමද? කිසිම කෙනෙකුට එම් බලයක් නැහැ. කොමිෂන් එකට බලයක් නැත්තම් මොකටද මගෙන් ගන්න? අසර දෙකක් ගත වෙන ජනතාවගේ අයිතියක් නේ මාසර දෙකක්. වසර දෙකක් නැහැ වසර හතරක් පරක් වෙලා තියෙනවා. ස්වාධීන කොමිෂමක් ස්ථාපිත කරලා තියෙන්නේ මේ වගේ දෙයක් කරන්න නේ. කොහොමද කියන්නේ ලෝකේ කොහෙද කොමිෂන් වල බලය දින ඡන්ද තියන්න පුළුවන් කියලා? ඉතින් ඔය බොරුවට හිට වෙන ප්‍රශ්නේ මගේ ගහලා වැඩක් නැහැ. ඒක මේ හැම කෙනාම අහලා ඇති වෙලා තියෙන දෙයක්. මට දැන් අපේ යුතුයකම අපේ අහන එක නේ දාන දාන්නේ හේටින්නේ. අහුවම පුතා කේන්ති යනවරන මොකද 100ක් පර උත්තර දුන්නම තප්පර 15ක් විතරක් දානවා. Thank you. තැජය සෑන වෙලාවක් කතා කරන්න තප්පර 15යි දාන්නේ මගේ. අපි මේ මැතිවරණ කොමසාරිස්තුමාට පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ. මම ටිකක් කැමති කතා කරන්න මේ එතුමත් එක සෑහෙන කතා කරපු කෙනෙක්. මම උසාවිද්ගිය කෙනෙක්. මම මේ දේශප්‍රිය මැතිතුමත් එක්ක මේ මොකද කාරණේ දේශප්‍රිය මැතිතුමා ඊයේ හොඳටම කේන්ති ගිහිල්ලා වගේ. හැබැයි ඒ කතාව තුළ බලලා මල්ලෙන් එළියට පැන්න කියලායි මට හිතෙන්නේ. මොකද විශේෂයෙන්ම එතුමා කියනවා පළාත් සභා මැතිවරණය පවත්වන්න ඒක නවත්තන්න විදියක් නැහැ. හදිසි නීතිය තිබුණොත් විතරයි නවත්තන්න පුළුවන්. දැන් එහෙම තත්ත්වයක් නැති නිසා ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. මේ කියන්නේ හදිසි නීතිය දාගැනීමේ උවමනාවක් තියෙනවා. මේ ආණ්ඩුවට 3-2 තියාගෙන හදිසි නීතිය දාලා බලහත්කාරයෙන් අර තමුන්ගේ අධිරාජ්‍යවාදී ගැත්තන්ට බටහිර ලෝකයට ලබා දුන්නු පොරොන්දු ඉෂ්ට කරලා මේක ඔවුන්ගේ කෙලිබිමක් බවට පත් කිරීමේ උවමනාව ඉතා හොඳින් තියෙන බව පැහැදිලි වෙනවා. මම හිතන්නේ මේක තේරුම් ගත යුතුයි දේශපාලන ඉවක් තියෙන හැම කෙනෙක්ම. තැනින් තැන අතනින් මෙතනින් උද්ඝෝෂණ ඇති කරලා අතනින් මෙතනින් බොරුවට ප්‍රශ්න ඇති කරලා ආණ්ඩුවට උඩගෙඩි දෙන්න එපා කියන එකයි කියන්නේ. කරනවා නම් හරියට වැඩක් එකතු වෙලා හරියට කරන්න. එහෙම නැත්නම් තැනින් තැන අතනින් දොස්තරලා ටිකක් දවස් ස්ට්‍රයික් කරනවා. මෙතනින් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාර්ට් එනවා. අතන මහමග පොඩි ස්ට්‍රයික් එකක් කරනවා. මේ හාමුදුරුවෝ ගිහිල්ලා කෑ ගන්නවා. මේවැයින් සිද්ධ වෙන්නේ තමන්ගේ ගමන් මගට අවශ්‍ය ඉන්ධන අපවිසින්ම ඒ ආණ්ඩුවට ලබා දීමයි. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හොඳ නැත්නම් ඡන්දයක් එනතුරු ඉන්න ඡන්දයක් ඉල්ලලා උද්ඝෝෂණය කරන්න. හැබැයි සෑම එකට එක මිටට එක පොකුරට එක හරියට එන්න ඕනේ. එහෙම නැති වුණොත් සිද්ධ වෙන්නේ තවත් ජීවිත කීපයක් හානි වීම සහ ඒත් එක්කම ආණ්ඩුවේ උවමනාවන්. එහෙම නැත්නම් මේ ආණ්ඩුව දේදුණු විප්ලවය කරා මේ වූ ඒ විප්ලවයේ නිර්මාතෘවරුන්ගේ උවමනාවන් සාක්ෂාත් වීම පමණයි. හච්චන් මහත්මයා, සබර්ගාම පළාත් සභාව බස්නාහිර මධ්‍යම ඌව උතුරුමැද පළාත් සභා පහක් නාම යෝජනා පත්‍ර කැඳවලා තිබුණු අවස්ථාවක තැපැල් චන්ද්‍ර පත්‍රිකා නිකුත් කිරීමට දවස් දෙකක්ද කොහෙද තිබුණේ? ජනාධිපති නියමකත කරේ 1998 අගෝස්තු 4 වෙනිදා මහජන ආරක්ෂක පනතරර අපේ දැන් මැතිවරණ කොමසාරිස් කිව්වේ මහජන ආරක්ෂක පනත. ඒකේ දෙවෙනි වගන්තියේ පළවෙනි ඡේදය 90 දෙවැනි ඡේදයේ පළවෙනි වගන්තිය 90 රටපුරා හදිසි තත්ත්වය ප්‍රකාශ කළා.
පළාත් සභා මැතිවරණ පනතේ ඒ වගන්තිය යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්ගේ තියෙන බලය බල විරහිත කරා, බලය නැති කළා. නමුත් පළාත් සභාවක ඡන්දය විමසීම කල් තියන්න නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන. නමුත් ජනාධිපතිනිය කරේ හදිසි තත්ත්වය ප්‍රකාශ කළා ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පළාත් සභා මැතිවරණය කල් දැම්මා. මේ වෙලාවෙත් තමයි උසාවිය මම අහන්නේ අන්න ඒකයි. මැතිවරණ කොමසාරිස් කියන මිනිස්සයා නැත්නම් මැතිවරණ පනතේ තිබෙන දේවල් ක්‍රියාත්මක කරන, දැන් එයාගේ ඇස් දෙකට පේනවා, කන් දෙකට දේශප්‍රිය මහත්වරු ඇහෙනව නේද? මොකද්ද දැන් මේ ජනතාවගේ ස්වාධීනය කඩාකප්පල් කළා මේ කරපු නීති විරෝධී ක්‍රියාව ගැන අග්‍රවිනිශ්චකාර GPS ද සිල්වා, මාක් ප්‍රනාන්දු, DPS ගුණසේකර කියන රජතුන් කට්ටුව 1999 ජනවාරි 27 දින දවසේ තීන්දුව දෙනවා. මොකද්ද? ජනාධිපතිනිය ගත්ත තීන්දුව වැරදි. ව්‍යවස්ථා විරෝධී තීර්ණ කර අරන් තියෙන්නේ. මැතිවරණ කොමසාරිස්වරයා නිසි ලෙස, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු අතර අධිකරණ කටයුත්තක යෙදී ඒ සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ලබාගත යුතු බව ඒ තීන්දුවේ තියෙනවා. මේක කියවල නැද්ද දන්නේ දේශප්‍රිය මහත්තයා මේ තීන්දුව? එතකොට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නොයිද දන්නේ වැඩ කළේ? දැන් මෙතන පුදුමේ තියෙන්නේ මහින්ද දේශප්‍රිය මහත්මයා බොහෝම නිවි හැනෙයිලේ විහිළුවෙන් තහළුවෙන් මචෝ කොල්ලෝ කියලා කතා කරගෙන ඉන්න hina වෙවි මාධ්‍ය සාකච්ඡාවලට එන මහත්මී. හැබැයි ඊයේ මේ තීන්දුව GPS සිල්වා, මාක් ප්‍රනාන්දු, ගුණසේකර රජතුන් කට්ටුව 1999 ජනවාරි 27 මේක මේ කඩු කෝට් ඇඳපු අපේ මිනිස්සුන්ට තේරෙන්නේ ඇහෙන්නේ නැද්ද? ඒ තීන්දුව මේ තීන්දුවෙන් මැතිවරණ කොමසාරිස් තනතුරට අලුත් ශක්තියක් ලබා දුන්නා. මේ නඩු තීන්දුවෙන් මැතිවරණ කොමිසමට අලුත් තත්වයක්, අලුත් ශක්තියක් ලබා දුන්නා. ව්‍යවස්ථානුකූලව මැතිවරණ දැන් ඒක ඉතින් මේ නඩු තීන්දුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. හැබැයි ඒ විතරක් නෙවෙයි, ජනාධිපති ධූරය ඉවර වුණාට පස්සේ, අවසන් වුණාට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියට මේ සම්බන්ධයෙන් උසාවියේ කවුරු හරි නඩු දැම්මනම් හිරේ ලඟින්ද වෙනවා. මේක තමයි මිනිස්සුන්ගේ අයිතිය මංකොල්ල කෑම හෙවත් මැතිවරණය කල් දැමීම. මහින්ද දේශප්‍රිය මහත්මයාටත් කවුරු හරි කවදරි දවසක නඩුවක් දායිද දන්නේ නැහැ. මැතිවරණ නොපවත්වා රාජ්‍ය දේපල අයිතු ලෙස පරිහරණය කළා තමන්ගේ බලතල නිසි පරිදි ක්‍රියාත්මක කරන්න නැතුව කියලා. අද සමුගෙන යන්න කලින් හඩ්සන් මහත්මයා, අද දවස
තරමක් ඓතිහාසික දවසක්. ඓතිහාසිකද? ඔය කැබිනට් එක වෙනස් කරනවා කියවට මම නම් විශ්වාස කරන්නේ නැහැ. මං කියන්නේ කැබිනට් එක වෙනස් කිරීම නෙමෙයි. මේ 22 විශේෂම බ්‍රිතාන්‍ය කිරීටෙන් අපි නිදහස් වෙච්ච ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට පත් වෙච්ච දවස. අද මේ දවස බොහෝ දෙනෙකුට අමතක වෙලා තියෙනවා. එදා අලුත් ව්‍යවස්ථාව හැදුවේ රොයල් කොලෙජ් එකට කට්ටිය එකතු වෙලා නවරංගාලේ සියලුම පක්ෂ සාකච්ඡා කළා. ඔක්කොම අපේ උන්ට අමතකයි. මේ ඊයේ පෙරේදා ඉවර වෙච්ච යුද්ධය මතක නැහනේ. ඒ යුද්ධය කරපු අරපසේ මේ යුද්ධයේ රණවිරුවන්ට පින් දෙන්න අර උත්සවයක් පැවැත්තුණා. ඒ පැවැත්වීමේදී මල හත්තිලවි තව ටික කාලයක් යනකොට බුදුහාමුදුරුවෝ නැති බුදුබණත් එළියට එයි. බුදුන් නැති බුදුබණ අහන්න. බුදුන් නැති බුදුබණ. එහෙම ජාතියක් ලංකාවේ ඉන්නේ. මුන්ට බණ කියලා වැඩක් නැහැ. හොඳයි, මේට වඩා ඉතින් කතා කළාත් කරන්නේ මේ මේ මුන්ට කතා කරනවට වඩා හොඳයි. මේ කට අර සිමෙන්ති කපපු නැති සිමෙන්ති තියෙන සිමෙන්ති දාපු අර නිකන් හොඳට කට තියෙන සිමෙන්ති තියෙන්නේ. ඒ කට තියෙන පොලොක මේ කට අතුල්ලා ගත්තා නම් ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා. සමාජ සහ දේශපාලන හැල හැප්පිලි පෙරළි සහ අලුත් යෝජනා චෝදනා ඔබේ සවන්පත් අතරට ගෙනෙන අපේ රට යන අත. හඬ රේඩියෝවේ විශේෂාංගය සෑම දිනකම උදේ 7ට අපේ රට යන අත. හඩ්සන් සමරසිංහ සමග රෝහණ දේව පෙරේරා ඉදිරිපත් කරයි අපේ රට යන අත. මල පුරුදු කළ පුරුදු අත්දැකීම් බහුල චර්යාවක්. මට අත්දැකීම් පළවෙනි පියවරේදී වැඩ කරන කෙනාව ගණන් ගන්නේ නැහැ. උදව් ඉල්ලුවත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඊළඟට බොහොම අමාරුවෙන් වැඩ කරගෙන යනකොට ඊළඟ අවස්ථාවේදී වැඩ කරන මිනිහදියා බල්ලා හිනා වෙනවා. සමහර වෙලාවට සමච්චලයට ලක් කරන හිනා වුණත් නොනැවති ඉදිරියට යනකොට ඊළඟට අපහාස කරා. ඒ අපහාසයට තොරතුරු දෙන්න පුරුදු වෙන්න. ඔබ යන ගමනේ මාවත අවුරා ගැරවුම් අවමන් අවියසවායත කැට මුගුරින් රළු පහර වෙදි ලෝහිත ගංගා ගලා ගියාවි නොසලෙන් මල නුවණ. අපහාස කරලත් නතර කරන්නේ නැත්නම් ඊළඟට කරන්නේ බාධා කරන එක. පෙත්සම් ගහන එකේ ඉඳන් බොරු චෝදනා කරන එකේ ඉඳන් කටකතා කියන එකේ ඉඳන් නොඑක් විදිහේ බාධා කරනවා. එහෙම කරලා නතර කරගන්න බැරි වුණොත් මරු මරා දාන්න උත්සාහ කරනවා. එතනදී නොසලී ඉදිරියට ගියොත් ඊළඟට කරන්නේ තැනත්තාව අගය කරන එක, වන්දනා කරන එක. රට බේරාදුන් යුග පුරුෂයෙකු බිහි කළ දෙමාපියනට පින් සිදු වේවා.